ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක්? මයිදනේ අපි අද කාරණා කීපයක් බලාපොරොත්තු වෙනවා කතා කරන්න. විශේෂයෙන්ම පළවෙනි කාරණේ තමයි ආණ්ඩුව විසින් නිකුත් කළා තිබෙන 2023-3/22 දින නිකුත් කළා තිබෙන ත්‍රස්ස විරෝධී පනත් කෙටුම් පත. මේක මම හිතන්නේ අද තාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. මේක දැන් ගැසට් පත්‍රයේ දාලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන අතර මේ අයගේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම තිබුණේ විශේෂයෙන් පරණ මේ ඩ්‍රැකෝනියන් ලෝස් නැත්නම් මේ පරණ තිබිච්ච ඒ නීති වෙනුවට අලුත් නීති රීති ඉදිරිපත් කරන වැඩපිළිවෙලට යන්න කියලා. ඒක විශේෂයෙන්ම ඒගොල්ලෝ කතා කරේ PTA එක නැත්නම් ත්‍රස්වාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරලා ඒ වුණට අලුත් පනතක් ගේන වැඩපිළිවෙලට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. හැබැයි මේ ත්‍රස්ස විරෝධී පනත් කෙටුම් පත සාකච්ඡා කිරීමේදී ගැන හොඳින් අවබෝධයක් ලබා ගන්න වැඩපිළිවෙල සකස් කිරීමේදී අපි දකිනවා මේ ත්‍රස්වාදී පනත ත්‍රස්ස විරෝධී පනත කලින් තිබුණ ත්‍රස්වාදී වැළැක්වීමේ පනතටත් එහා ගිහිල්ලා මේ රටේ මහජනතාවගේ සම්පූර්ණයෙන් තිබෙන ඓතිහාසිකම් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරන තැනකට මේක තල්ලුලා තිබෙනවා. විශේෂයෙන් මේ වගන්තිය පිළිබඳව ගත්තොත් අපි පළවෙනියෙන් තුන්වෙනි වගන්තිය වැරදි සහ දඬුවම් පිළිබඳව බොහොම පැහැදිලිව දාලා තිබෙනවා. මේකෙදි බොහොම ඉතාම දැවැන්ත ශේෂ්ත්‍රයක් ආරක්ෂා වෙන විදිහට තමයි මේක ඇදිරිපත් කළා තිබෙන්නේ. ඒ අනුව අත වශයෙන් මේ රටේ වෘත්තීය සමිති නැත්නම් මේ රටේ ඉන්න සාමාන්‍ය මහජනතාවගේ උද්ඝෝෂණ ඒ වගේම ඔවුන්ගේ තිබෙන ඉල්ලීම් නැත්නම් ඔවුන්ගේ තිබෙන ප්‍රශ්න පිළිබඳව කිසියම් විදියකට කතා කරන්න බැරි තැනකට මේ ත්‍රස්ස විරෝධී පනත සකස් කළා තිබෙනවා. අත වශයෙන් මේ පනත යටතේ ගත්තම විශේෂයෙන්ම 6 වෙනි වගන්තිය යටතේ දාලා තිනවා තහනම් කර ත්‍රස්වාදී සංවිධාන සහ ව්‍යාපාර ආශ්‍රිත වැරදි. ඒ වගේම ත්‍රස්වාදී ආශ්‍රිත ක්‍රියා පිළිබඳව ගත්තම 10 වෙනි වගන්තිය පැහැදිලිව මේ රටේ මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාලය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වෙනත් ආකාරයේ ප්‍රසිද්ධ දැන්වීම් මේ සියල්ල පිළිබඳව ත්‍රස්ස විරෝධී පනත තුල අන්තර්ගත කරලා තිබෙනවා. මේ රටේ තිබෙන සියලුම මාධ්‍ය මර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ගත් මේක ඇතුළේ ඇතුළත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය හෝ නැත්නම් YouTube බාරා නැත්නම් වෙනත් විදියට කරන කිසියම්ම වූ ක්‍රියාදාමයක් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා නම් ඒවා මර්ධනය කිරීම ත්‍රස්සවාදයේ වැළැක්වීමේ පනත් කිරුම් පද යටතට ගේන්න පුළුවන් තත්වයක් ඇති කරලා තිබෙනවා. සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ අපි දන්නවා සාමාන්‍ය සිවිල් නීති යටතේ අපි නඩු පැවරීම් ක්‍රියාත්මක කරනවා. රට ඇතුළේ තිබිච්ච අපරාධ ඒ කියන්නේ මාධ්‍ය වේදීන තිබිච්ච අපරාධ නඩු පැවරීම නතර කරලා තිබුණා පහුගිය කාලවක වානුව තුළ. හැබැයි දැන් මේ ත්‍රස්ස විරෝධී පනත තුළ අන්තර්ගත වෙනවා මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය කරන සියලු දේවල් මේක ඇතුළට ඇතුළත් කරලා තිබෙනවා. ඒක සමානලාවට ආණ්ඩුවට එරෙහිව යම් කිසි මාධ්‍යයක් හෝ නැත්තම් කිසියම් පුවත්පතක් හෝ නැත්තම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් ආණ්ඩු විරෝධී කිසියම් කරුණක් පිළිබඳව සාකච්ඡා කරලා තිබුණොත් එය ත්‍රස්ස විරෝධී පනත යටතේ ඇතුළත් කළා ඔවුන්ව හිරබාරයට ගන්න ඔවුන්ව රඳවා තබා ගන්න අවශ්‍ය කරන කඩුපිටික මේක තුළ ඇතුළත් කරලා තිබෙනවා. ඒ විදිහට මම ගත්තොත් පැහැදිලිව අවුරුදු 20ක් දක්වා හිර බන්ධනාගාරගත කිරීම නැත්තම් සිරගත කිරීමට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික මේක ඇතුලේ සකස් කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති මේකෙදි මෙච්චර කාලයක් රටේ ජනාධිපතිවරයාට තමයි තිබුණේ රඳවා ගැනීමේ නියෝග ලබා දීමේ වැඩපිළිවෙල. නමුත් දැන් මේ ක්‍රියාදාමයේ යටතේ පැහැදිලිව මේ රටේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම සම්බන්ධව ගත්තම රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය මේ රටේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පවරලා තිබෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා 13 දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පළාත්වලට අදාළව. ඊට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉන්නවා 50. ඒ කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 63 දෙනෙකුට
රටේ ජනාධිපතිවරයාට තිබිච්ච බලය, ඒ කියන්නේ රඳවා තබා ගැනීමේ නියෝග දිනානුවක සඳහා ඩියෝස් කියලා අපි කියන්නේ. රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කරන්න හැකියාව ලැබිලා තිබුණේ මේ මෙච්චර කාලයක් වෙනකල් මේ රටේ ජනාධිපතිවරයාට. හැබැයි දැන් මේ පනත යටතේ මේ රටේ ඉන්න ඕනෑම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට බලය දෙනවා මේ අයට විරුද්ධව ක්‍රියා කරන්නත් ඔවුන් දින ගණනාවක් රඳවා තබා ගන්නත් ඒ අවශ්‍ය ක්‍රියාදාමය සකස් කිරීම සඳහා. ඉතින් පැහැදිලිව මේ රස විරෝධී පනත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් වලදාන වැඩපිළිවෙළක් බවට පත් වෙලා තිබෙනවා. දෙවනුව එය කලින් පැවති රසවාදයේ වැළැක්වීමේ පනතට වඩා භයානක තැනකට මේක තල්ලුලා දෙනවා. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ අදහස අපි තිබුණේ දිගින් දිගටම රසවාදයේ වැළැක්වීම සඳහා ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගත යුතුයි අපි. ඊට වඩා දියුණු නීතිමය ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මොකද අද ලෝකේ ජෛව ත්‍රස්වාදය තිබෙනවා. ඒ වළඟට විශේෂයෙන්ම මේ අන්තර්ජාලය ඔස්සේ සිද්ධ වෙන ත්‍රස්වාදී ක්‍රියා සිද්ධ වෙයි. වෙනදා වගේ බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා මිනිස්සු මරණ ක්‍රියාවලියට වඩා ඉතාම සූක්ෂම ලෙස සහ සනිවේදන අංශයෙන් ඉතාම ඉහළ ත්‍රස්වාදී ක්‍රියා සිද්ධ වෙන කාලවකවානුවක් තමයි ලෝකේ අද සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ ත්‍රස්වාදයේ වැළැක්වීම පනත 1979 ගෙනාපු ත්‍රස්වාදී වැළැක්වීම පනත වෙනුවට අලුත් නීති රීති ගණනාවක් ගෙනා යුතුයි. මොකද ලංකාවේ ඒ පරණ ත්‍රස්වාදී වැළැක්වීම පනත කියන්නේ ඉතාම නරක ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලපු තැනකට තල්ලු කරපු වාතාවරණයක් තුල තිබුණ නිසා. ඒ නිසා අපි ඒ වෙනුවට ගේන්න හදන මේ අලුත් නීතිය හදනවා නම් මේ රටේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන හැමදේම හරි කියන තැනට වැඩ කරන්න නැති ඕනම කෙනෙක් අතරුම් කොට ගන්න, රඳවා තබා ගන්න, ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න, ඔවුන් සිරගත කරන්න මේ සඳහා වන ක්‍රියාමාර්ග නම් ආණ්ඩුව ගන්න. අපි බොහොම පැහැදිලිව කියනවා අපි එකට සම්පූර්ණයෙන් විරුද්ධව ක්‍රියා කරනවා විතරක් නෙමෙයි පක්ෂයක් විදිහට අපි එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා අනිවාර්යයෙන් මේ දරදඬු පනත් කිරීමපත් වලට විරුද්ධව. නමුත් අපි මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ උපදේශක කාර්ක සභාවල මේ පනත විශේෂයෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළායින් පස්සේ ඒ සඳහා සංශෝධන විශාල සංඛ්‍යාවක් අපි බලාපොරොත්තු වෙනවා ගේන. ඒ නිසා මම හිතන්නේ මෙය ඉතාම වටිනා එක පැත්තකින් වැදගත් අනපනත් විදියට ගෙනල්ලා හැබැයි ඒක අභ්‍යන්තරේ ආණ්ඩුවට විරුද්ධව ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට මේ රටේ යම් යම් තමන්ගේ තිබෙන දුක් ගැනවිලි ගැන කතා කරන වෘත්තීය සමිති මර්ධනය කරන්න, මේ රටේ සත්‍ය ඉදිරිපත් කරන මාධ්‍ය මර්ධනය කරන්න, සමාජලාවට මාධ්‍ය වලින් මේ රටේ ආණ්ඩුවේ තිබෙන දූෂණ වංචා පිළිබඳව එළියට දානකොට ඒව මර්ධනය කරන්න, ඒකට අවශ්‍ය කරන කටයුතු කරන්න හදනවා නම් ඒක මර්ධනය කිරීම නම් මේ හදන්නේ මේ ක්‍රියාදාමය තුළ. මම හිතන්නේ අපි පක්ෂයක් විදිහට අපි ඒකට ඉඩ තියන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මොකද හේතුව දැන් වර්තමානයේ අපි දන්නවා මේ රටේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් බය කරමින් ඉන්නේ. හැම තැනකම ඔවුන්ට කියන්නේ ඇයි මේ වෘත්තීය සමිති පාරට බහින්නේ, ඇයි මේ උද්ඝෝෂණ කරන්නේ, මේ රට අපි හදාගෙන යන තත්ත්වයක් තියෙන්නේ, අපි සංචාරක ව්‍යාපාරය වර්ධනය කරලා තිබෙන්නේ, ඒ නිසා ඇයි මේ පාරේ මේ උද්ඝෝෂණ කරන්න කියන යම් මතවාදයක් රට තුළ සාමාන්‍ය මිනිසුන්ගෙත් ඇතිවෙමින් තිබෙනවා. හැබැයි අපි එක පැත්තකින් ඒකේ හොඳ වගේම නරකක් දකිනවා. මොකද හේතුව එහෙනම් කිසිම වෙලාවක මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මර්ධනකාරී අනපනත් නැත්නම් ආණ්ඩුව ඇතුළත අභ්‍යන්තරව ගන්නා වූ තීන්දුව වලට වැරදි එරෙහිව වෘත්තීය සමිති ශේෂ්ත්‍රය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් මේ සියල්ලම මේක පාවිච්චි කරලා නතර කරන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන් අසාධාරණයි. එහෙනම් අපි කියන්නේ ආණ්ඩුවට ඒ අමාත්‍යංශවල දෙපාර්තමේන්තුවල තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා වෘත්තීය සමිති සමග එකඟතාවයකට ඇවිල්ලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න ටික විසඳලා බැරි මේවා සම්බන්ධව නම් ඇවිල්ලා තියෙන උද්ඝෝෂණ නැත්තම් ප්‍රශ්න ඒ සම්බන්ධව ක්‍රමානුකූලව මේවා සාකච්ඡා කරලා ප්‍රශ්න වලට උත්තර දෙන තැනකට මේ ආණ්ඩුව පත් විය යුතුයි. හැබැයි ඒක පැත්තකින් තියලා අලුත් ත්‍රස්ස විරෝධී පනත් කිරීමපත් ගෙනල්ලා ඒවා මේ රටේ වෘත්තීය සමිති මර්ධනය කරන්න, මාධ්‍ය මර්ධනය කරන්න, සාමාන්‍ය තිබෙන උද්ඝෝෂණ මර්ධනය කරන්න ඒවට පාවිච්චි කරනවා නම් අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මොකද හේතුව දැන් ඒක ආණ්ඩුව කරමින් යනවා. මේ හැමතැනම ඇතිලා තිබෙන තත්ත්වය ඒකයි වෙන්නේ. දැන් අද ඔබ දන්නවා මේ රටේ ව්‍යවසාය පිළිබඳව අපේ ඒ කියන්නේ ආණ්ඩුවේ රාජ්‍ය ආයතන සම්බන්ධව අපිට තිබෙනවා ප්‍රශ්න ගන්නවා. මොකද පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන රාජ්‍ය ආයතන කියලා කොටස් දෙකක් තිබෙනවා.
මෙතුම 420 ගන්නක් තිබෙනවා සියල්ලම සංස්ථා මණ්ඩල දෙපාර්තමේන්තු මේවා පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් කරලා අනවශ්‍ය රාජ්‍ය ආයතන අනවශ්‍ය ලෙස තමන් මේ පරිපාලනය තුල රාජ්‍යයේ පරිපාලනය තුල සිද්ධ වෙන අකටයුතුකම් තුල අලාභ ලබලා තිබෙනවා නම් ඒවා යම් කිසි විදියකට ප්‍රතිව්‍යෝගගත කරන්නේ කිරීම සහ ඒවා ලාභ ලබන ආයතන බාටපත් කිරීම සඳහා වන ක්‍රියාදාමයක් ආණ්ඩු විසින් ගෙනියන එක අත්‍යවශ්‍ය කාරණා. මොකද අපි දන්නවා බිලියන ගණන් මේ රටේ රාජ්‍ය ආයතන පෞගිය කාලවක වානුවේ මේ රටේ ජනතාවට සිද්ධ වුණා ඒවට වන්දි කිවන්. නමුත් දැන් අද සිද්ධ කරමින් තියෙන්නේ ලාභ ලබන අලාභ ලබන ආයතන ප්‍රතිව්‍යෝගගත කරන්නේ කිරීම හෝ අලාභ ලබන ආයතන වසා දැමීම හෝ අලාභ ලබන ආයතන සම්බන්ධව අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පැත්තකින් තියලා බිලියන 4.5ක් ඩොලර් බිලියන 4.5ක් සොයා ගැනීම සඳහා මේ රටේ තියෙන දැවැන්තම ලාභ ලබන ආයතන ප්‍රමාණය විකුණලා දාන තැනකට මේ ආණ්ඩුව තල්ලු වෙමින් තිබෙනවා. ඉතින් අපි අහන්නේ මේකද විකල්පෙදී. මේක නෙමෙයි විකල්පය. විකල්පය හදාගන්න තියෙන වෙන විදියකට. රටට අවශ්‍ය කරන්නේ ඩොලර් බිලියන 4.5ක් නම් ඒ සඳහා ගන්න පුළුවන් පියවර ගන්නවක් තිබෙනවා. එකක් තමයි සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගෙන. සංචාරක ව්‍යාපාරයේ වැඩිම ප්‍රමාණයක් අපිට මුදල් හම්බුනේ 2018 ඩොලර් බිලියන 4.5ක් හම්බුණා අපිට එදා. එතකොට අපි අපනෑනේ. එතකොට ඩොලර් බිලියන 12 දක්වා වැඩි කරගන්න අපිට ඒ කාලේ පහුගිය කාලවක වුණ 2018 වෙනකොට ඩොලර් බිලියන 12කට ආසන්න ප්‍රමාණයක් අපේ අපනෑන වර්ධනය වුණා. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් ඉතිහාසයේ අපිට ආවා. ඒක ඩොලර් බිලියන 4.5කට අඩු වෙලා තිබෙනවා දැන් මේ වෙනකොට. එහෙනම් කරන්න තියෙන කාරණා ප්‍රධාන කාරණා තමයි පළවෙනියෙන් අපේ එක්ස්පෝර්ට් එක ඒ කියන්නේ අපේ අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීම ඩොලර් බිලියන 20 දක්වා විතර වැඩපිළිලක් හදාගෙන ඒකට ඒක පිටිපස්සේ ආණ්ඩුව ඉදගෙන ඒක ශක්තිමත් කරන දැනකට මේක ගෙනේම. එතකොට එනම් අපනයනය කරන ඒ සමාගම එක සාකච්ඡා කරලා ඔවුන්ට දෙන්න පුළුවන් ශක්තිය දීලා අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 20ක් දක්වා වර්ධනය කර ගන්න පුළුවන් නම් මේ අපේ තිබෙන වෙළඳින්ගේ වෙළඳ ශේෂය අඩු කර ගන්න පුළුවන් වැඩපිළිලක් සකස් කර ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් ක්‍රියාදාමය තමයි සංචාරක ව්‍යාපාරය වර්ධනය කර ගැනීම. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් ආව නම් 2018 වර්තමානයේ වන විට මම හිතන්නේ හොඳ සංචාරක පැමිණීමක් වාර්තා කරමින් තිබෙනවා මේ වෙලාව අපි රටට ඇත්තටම අත්‍යවශ්‍ය වෙලාවක් රටේ අපි රටට ආදරය කරන පක්ෂයක් විදිහට අපි ඒකට විශාල කැමැත්තක් දක්වන විදිහක් නෙමෙයි අපි කියන්නේ තව මේක වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික අපි කරමු. කරලා මෙය අඩුමතරමේ ලක්ෂ 25ක් 30ක් 60ක් දක්වා මේක වර්ධනය කර ගන්න පුළුවන් නම් ඩොලර් බිලියන 8ක විතර ආදායමක් ලබා ගන්න පුළුවන් තරකට මේක තල්ලු කරන්න පුළුවන් නම් ඉලක්කගතව අන්න ඒක කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඊළඟට අපනයනයන් වර්ධනය කරගත්තා වගේම ආනයනයන් අඩු කරන ක්‍රියාදාමයට යන්න පුළුවන්. අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ පමණක් ආනයනය කිරීමෙන් ක්‍රියාත්මක වෙලා මේ විදිහට ඉස්සරහට ගියොත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි විදේශ ප්‍රේෂණ දැන් විශාල වශයෙන් ලංකාවේ ශ්‍රී ලාංකිකයන් පිටරටට යනවා. ඒ අය හරහා නැවත ලංකාවට ඔවුන්ගේ වන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා වන ක්‍රියාදාමයකට ඩොලර් බිලියන 10කට විතර යන්න පුළුවන් නම් අපිට මේ වර්ධනය කරගන්න වැඩපිළිවෙල තුළ මයිතන රටේ ඩොලර් හිඟයක් තිබෙන තත්ත්වය අඩු වෙන්න පුළුවන් එකක්. දෙවනුව අත වශයෙන් වෙළඳ හිඟේ වෙළඳ ශේෂය සම්බන්ධව අපිට විශාල සහනයක් ලබා ගන්න පුළුවන් කාරණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට අමතරව තමයි විශේෂයෙන් ඉන්වෙස්ට්මන්ට්ස් නැත්තම් විශේෂයෙන් ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් නැත්තම් ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා වන ක්‍රියාදාමයකට යන්න. මේ ටික වැඩි කරගත්තොත් අපිට මේ නිකන් ලාභ ලබන ඉතාම රටේ මර්මස්ථාන විදිහට තියෙන ආයතන විකුණා ගැනීම සඳහා වන රයිල් එක්කමසික මැත්තමාගේ සහ ආණ්ඩුවේ තිබෙන මේ උමනාව පරාජය කරන්න පුළුවන්. දැන් අද ටෙලිකොම් ආයතනය වගේ ගත්තොත් ඩොලර් බිලියන 12ක් බිලියන 12ක් ඔවුන් ගිය වර්ෂවල ඔවුන් ගෙවලා තිබෙනවා ඔවුන් ලාභ තිබෙනවා. ඒ වගේම ඒකෙන් ටෙලිකොම් ආයතනය විදිහට ඔවුන් අවශ්‍ය කරන ප්‍රමාණය ලංකාවේ භාණ්ඩාගාරයෙන් ලබලා දීලා තිබෙනවා. රක්ෂණ සංස්ථාවත් ඒ වගේ ලිට්‍රෝ ගෑස් සමාගමත් ඒ වගේ මේ වගේ ලාභ ලබන සමාගම් ගණනාවක් තිබෙනවා. දැන් ශ්‍රී ලංකන් එයාලයින් වගේ ආයතනයක් අද පාඩු ලබලා තියෙන්නේ වෙනේදුවක් ඉඳන් නෙමෙයි. ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය වැරදි පරිපාලනය නිසා ඔවුන්ට කවුරුවත් අපි කිව්වේ නැහැ මේ මේවා ලීස් කරලා ගන්න කියලා. මේ ලීස් කරලා ගැනීම තුළ තමයි ඒ වගේ ලීස් ලීසින් වාරිකය සමහර මාසවල සමහර අවුරුදුවල මේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ පාඩුවෙන් 90%කට වැඩිය ලීසින් වලට කියලා දිනවා. ඉතින් ඒක කරේ කවුද? ඒක කරේ වැරදි පරිපාලනය නිසා. ඒ නිසා ශ්‍රී ලංකන් එයාලයින් එක විකුණා දැමීම නෙමෙයි ඒකට කළ යුත්තේ. ඔබ දන්නවා
ලංකාවට සංචාරකයන් ගෙන එන ඩෙස්ටිනේෂන්ස් වලට ශ්‍රී ලංකන් එයාලයින් එක තමයි අවශ්‍ය කරන ශක්තිය දීලා ඒ ටිකට ඒ සෙනඟ මෙයාට ගෙන්නන්නේ සංචාරකව ගෙන්නන්නේ හැබැයි වෙන විදේශ රටකට මේක වික්කයි කියලා ලංකාවට අවශ්‍ය සංචාරකව ගෙනීම සඳහා වන ක්‍රියාදාමයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ මොකද හේතුව එවැනි තත්ත්වයන් තුල නෙමෙයි ඔවුන් කල්පනා කරන්නේ ඔවුන් අලාබ ලබනවා නම් ඒව වහලා දාලා අලුත් ලාභ ලබන ස්ථාන සඳහා මේගොල්ලෝ යන වැඩපිළිවෙලකට යයි ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මේ සම්බන්ධව හොයන්න දැන් ටෙලිකොම් ආයතනය සම්බන්ධව ගත්තොත් ඔවුන්ගේ දත්ත පද්ධතිය අපි දන්නවා මේ ලෝකේ හැම ආයතනයක්ම විදේශයෙන් විශේෂයෙන් උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාවේ තියෙන ටෙලිකොම් ආයතනය සිංගප්පූර් ටෙලිකොම් එක නැත්නම් බ්‍රිටිෂ් ටෙලිකොම් එක මේ වගේ ආයතන ගත්තම ඒවා යම්කිසි විදියකට රාජ්‍යට පාලනයක් සහිතව තමයි තියාගත්තේ මොකද හේතුව උදාහරණයක් ගත්තොත් එහි තියෙන දත්ත පද්ධතිය මේ හැම ටෙලිෆෝන් එකකම තියෙන දත්ත පද්ධතිය අපි විදේශ රටකට පාවා දෙනවද නැද්ද කියන කාරණය වැදගත් වෙනවා මොකද හේතුව ඔබ පාවිච්චි කරන හැම සිම් එකකම ඒ ටෙලිකොම් ආයතන තුළ තිබෙන දත්ත ගබඩාව තුළ තිබෙන හැම ගබඩාව දත්තයක්ම මේ රටෙන් විදේශ රටකට සම්පූර්ණයෙන් 100%ක් ගියයින් පස්සේ රට ඇතුලේ අපිට තිබෙන ස්වෛරීත්වය පිළිබඳ විශාල අර්බුදයක් අද ඇති වෙමින් තිබෙනවා දැන් අනිත් පැත්තෙන් ගත්තම මේ වගේම තමයි තෙල් සංස්ථාව එහි අද කොටස් ගණනාවකට කඩලා තෙල් ආනයනය කිරීම බෙදාහැරීම මේ සියල්ලම සඳහා වැඩ කටයුතු කරගෙන යනවා අපි බලන්න පුළුවන් ඒ අරගෙන තිබෙන ආයතන සම්බන්ධව ගත්තම දැන් අද චීනී සමාගමක් ඉදිරිපත් වෙනවා හම්බන්තොට මේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න එතකොට ඒ ඇයට යම් ෂෙට් ප්‍රමාණයක් දෙනවා ඊළඟට IOC සමාගමට යම් ෂෙට් ප්‍රමාණයක් දෙනවා ඔවුන් ඊළඟට ත්‍රිකුණාමලයේ ස්ථාපිත වෙනවා එතකොට මේවා අනුව ගත්තෙන් පස්සේ අත්ත වශයෙන් රට ඇතුලේ අභ්‍යන්තරව අපේ ස්වෛරීභාවය පිළිබඳව භෞමික අඛණ්ඩතාවය පිළිබඳව විශාල අර්බුදයක් මේ රටවල් දෙකක් තුනක් එක්ක මේ ගනුදෙනු කිරීමේ ක්‍රියාදාමය හරහා යනවා මේකට එළියට බහැපු මේ රටේ තෙල් සංස්ථා සේවකයන් 21 දෙනෙක් ඔවුන් අවුට්බවුන් කරලා තියෙනවා මේ වෙනකොට ඒ කියන්නේ ඔවුන්ට සේවයට වාර්තා කරන්න එපයි කියේ කරපු වරදක් නැහැ ඔවුන් ගත්ත පියවරක් නැහැ ඔවුන් නීති විරෝධී වැඩක් කරපු අය නෙමෙයි ඔවුන් සාමාන්‍ය විදියට මේ රටේ නීතිය අනුව ඔවුන් යම් උද්ඝෝෂණ ව්‍යාපාරයකට සම්බන්ධ වුණා හැබැයි අද තෙල් සංස්ථා විසින් ඔවුන්ට මේ ආයතනයට එන්න බැහැයි කියන වාරණය දාලා තියෙනවා මේක කරන්න බෑ මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී විතරක් නෙමෙයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියක් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ඉදිරියට ක්‍රියාත්මක වෙන්න අපේ කරුණාමත්තමාගෙන් ඉල්ලන්න කැමති කරුණාකරලා මේ සේවකයන් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න නැත්තම් වෙන්නේ විශාල තවත් අර්බුද ගණනාවකට මේ ක්‍රියාදාමයේ ඉදිරියට යයි කියන විශ්වාසය අපේ තිබෙනවා ඒ විතරක් නෙමෙයි තව එක කාරණයක් කියලා මම මේ කතාව අවසන් කරනවා අද වෙනකොට මේ ආණ්ඩුව යටතේ විශාල ප්‍රමාණයක් මත්පැන් බලපත්‍ර රාබි 4 කියන ඒ කියන්නේ මත්පැන් විකිණීමේ බලපත්‍ර මේ වෙනකොට 36ක් දීලා තිබෙනවා සම්පූර්ණයෙන් මේ දිස්ත්‍රික්කවල ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් දැන් දෙමින් තිබෙනවා විශේෂයෙන්ම විවිධ මන්ත්‍රීවරුන්ගේ බලපෑම් මත මේවා ලබලා දෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ මේ සම්බන්ධව සමස්ත විස්තරයක් අපි ඊළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය ඇතුළත මොකද මේකෙන් වෙන්නේ තව තවත් මේ රටේ සුරාබදු ආදායම හැමදාම අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න බෑ නමුත් දැන් සිද්ධ වෙමින් තියෙන්නේ තව තව මුළු රට පුරාම බීර විකිණීම නැත්තම් මත්පැන් විකිණීමේ දේවල් ඇති කිරීම තුළ අර මේ රටේ තිබුණ යම් ආරක්ෂාවක් තිබුණා නම් මේ මධ්‍යසාර පිළිබඳව එකක් නැති කරන දැනකට තමයි මේක තල්ලුලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව අපි ඉදිරියේ කරුණාව ගන්නාවක් තියෙන අනාවරණය කිරීම සඳහා ඒ සඳහා අපි අවශ්‍ය කරන කටයුතු ටික කරනවා කියන එකත් මතක් කරමි. මම දැන් ඔබතුමාලා මේ පනත තාම දැකලා නැද්ද? පනත දැන් කියවලා තමයි මම ඔබතුමාට කතා කරේ. ඔව්. දැන් ඒ කියන්නේ ඒකේ කොටස් දැන් ඔබතුමාලා දැන් විරුද්ධව තියෙන ඒවා පාර්ලිමේන්තුවේ සංශෝධනය කරන්න පුළුවන් නෑ. ඒ තමයි දැන් මූලිකව ඔබ දන්නවා මේ පනත මෙතන තියෙනවා. හැබැයි මේ සම්බන්ධව ගිරුම්පද මේ එතකොට ඒ සම්බන්ධව ඔබ දන්නවා තිබෙන තත්වය විශේෂයෙන් පළවෙනියෙන් මෙය ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ මාසේ අවසානයේ තියෙන පාර්ලිමේන්තු සතියේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. එතෙන්ලා දින 14ක් ඇතුළත හැකියාව තිබෙනවා ඒකට විරුද්ධව උසාවියට යන්න. ඉතින් එතකොට ඒ උසාවියට යන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරයින් පස්සේ උසාවියේ තීන්දුවත් එක්ක නැවත උපදේශකකාරක සභාවට මෙය ඇතුළත් කරන්න පුළුවන්. උපදේශකකාරක සභාවේ නැවත සාකච්ඡා කරන්න පුළුවන්.
තවත් සංශෝධන තිබෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දිගටම මේ සම්බන්ධව මේ රස විරෝධී පනත් කෙටුම්පත් සම්බන්ධව තිබෙන තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානය යොමු කරලා මේ රටේ ජනතාවත් එක්ක ඒ අවශ්‍ය කරන සංශෝධන වලට අවශ්‍ය කරන ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න. ඔව් දැන් ඔබතුමාලා දැන් මේ අධිකරණ ක්‍රියාමාර්ග කියන්නේ පනත්තේ කොයි කොයි වගන්ති වගන්ති ගන්නවත් වෙනවා අපිට කිව්වා විශේෂයෙන්ම පොලිස් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකුට රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ 6 වෙනි වගන්තිය සහ 10 වෙනි වගන්තිය සම්බන්ධව ගත්තොත් ඇත්තටම 10 වෙනි වගන්තියේ මාධ්‍ය සම්බන්ධව තිබෙන ප්‍රශ්න ගන්නවක් තියෙනවා විශ්ස ගන්න. ඒ වගේම 3 වෙනි වගන්තියේ තිබෙන නිර්වචනය සම්බන්ධව ඒ ඊටාම පුළුල් පරාසික තියෙන නිර්වචනයක්. එයත් රස විරෝධී පනත් කෙටුම් පතකාල නංගු විය යුතු ප්‍රමාණය කොයි තරම්ද පිළිබඳව සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ විවිධ කරුණු ගණනාවක් අපිට තිබෙනවා. විශේෂයෙන් උද්ඝෝෂණයකට සම්බන්ධ වීම පවා රසවාදය යටතේ අතරංගුර ගැනීමට ලක් කරන්න පුළුවන් තැනකට මේක තල්ලුලා තියෙනවා. ඒ නිසා මේ රටේ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙන තැනකට මේක තල්ලු වෙමින් තිබේ. ඒ නිසා අපි ඒවා ඒ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි මේ ඔබතුමාලගේ පක්ෂය 14 දෙනා සම්බන්ධව යම් කිසි තීරණයක් ගන්න යන, ඒ කියන්නේ ආයේ කවු එකතු කර ගන්න යනවාද පක්ෂයට? නෑ, අපි යම් සාකච්ඡාවක් සිද්ධ කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මොකද හේතුව අපේ පක්ෂය එකමුතු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ කියන්නේ අපි සියලු දෙනාම හොඳ අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ ගියාය සියලු දෙනාම එකට එකතු කර ගන්න පුළුවන් එක හොඳයි. නමුත් අපිට ප්‍රශ්නේ තිබෙන්නේ අපි ඒ තීන්දුව ගත්තේ ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව අමාත්‍ය ධුර බාර ගැනීම සම්බන්ධව. ඉතින් නැවත ඔවුන් අපේ පක්ෂයත් එක්ක වැඩ කරනවා නම් ඒක පැත්තකින් කොමාත්‍ය ධුර අත්හැරලා ඒ ක්‍රියාදාමයට ඉදිරිපත් විය යුතුයි. මොකද හේතුව නැත්තම් පක්ෂයක් ඇතුලේ අභ්‍යන්තරව කොටසක් ආණ්ඩුවේ ඉන්නත් කොටසක් විපක්ෂයේ ඉන්නත් විදියට පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධව අපි සියලු දෙනාම යම් සාකච්ඡාවක නිරත වෙමින් ඉන්නේ. අපි බලනවා හොඳ තැනකට මේක තල්ලු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා එකට දැන් එන්නේ කිව්වට එකට එන්නේ නැති ස්වභාවයක් නේ තියෙන්නේ. නෑ නෑ නෑ, එහෙම එකක් නෙමෙයි. අපි එතුමන්ලම ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් බල මනාගතයේදී ඒක තීරණය වෙයි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඔව්, ඒ කියන්නේ දැන් මේ ඒකත් ඒ විරුද්ධ විනය පරීක්ෂණ එහෙම ආරම්භ කරලා එතුමන් ලියුම් නෑ, ඒව ක්‍රියාත්මක කරන්න යනවා. ඉතින් ප්‍රශ්නේ ඉවර වුණාමනේ විනය පරීක්ෂණ අතාරින්න වෙන්නේ. දැන්ට සාමාන්‍ය ක්‍රියාදාමයේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න යනවා. හරිද? ඒක තමයි අපි එකයි අපි කල්පනා කරේ පක්ෂයක් විදිහට විශේෂයෙන් මාධ්‍ය නිදහස, සාමාන්‍ය පුද්ගලයන්ගේ නිදහස, වෘත්තීය සමිශේෂවල නිදහස, කිසියම් ප්‍රශ්නයක් පිළිබඳව පාරට ඇවිල්ලා මිනිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න තියෙන නිදහස, මේ සියල්ලම සම්පූර්ණයෙන් මේ රස විරෝධී පනත් කිටුම්පත් වලට අදුවත් කළයි තියෙන්නේ. ඒ නිසා ඒකට විරුද්ධව ඔබ කිව්වා වගේ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි ගන්න. අපිට ඇත්තටම මෙතනදී මේ දැන් සාකච්ඡා මාර්ගයේ යම් සංශෝධන ඉදපත් කරන්න පාර්ලිමේන්තු තුලින් එකට ලැබෙනවා නම් ඒක අපි ජයග්‍රහණය. වැඩිදී මේම නැති වුණා අපේ අපේක්ෂා වෙලා තිබෙනවා මේ පිළිබඳව අනි මතක් කළා වගේ ශ්‍රේෂ්ඨාධිකාරීට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකාරී තුලින් යම් සාධාරණ තීන්දුවක් ලබා ගන්න. මොකද ආගම මතක තියාගන්න ඕනේ මේ වගේ දරදරු ඒකාධිපති අනුපාතක් ගැනීම තුළ ලෝකයේ අපේ රටේ මානව හිමිකම් පිළිබඳව දක්වන සැලකිල්ල සහ ලෝකයේ අපි කෙරෙහි තිබෙන යම් පිළිගැනීමට ඒක අනිවාර්ය ලොකු කැලලක් බාධාවක් වගේ පත් වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මර්ධනයෙන් මේ රටේ ජනතාව පාලනය කරන්න දරන මේ නිසා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්